ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මම කලිනුත් කිව්වා සෙනසුරු වක්‍රයත් එක්ක ඉදිරියේදී වසංගත රෝග රාශියක් එනවා කියලා. ඉතින් අපි කියන අනාවැකි සපල වෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනකම් බලන් ඉන්න එක මිනිසත් කමක් නෙමෙයි. නමුත් පේනවා අනාවැකි කෙසේ වුණත් මේ වෙන විටත් ඖෂධ හිඟයක් රට පුරා තියෙනවා. ඒක ප්‍රායෝගිකව ඇත්ත. මොකද ඖෂධ කියන දේ නැහැ. ඒ වගේම වෛද්‍යවරුන් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක රට හැරදාල යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ කොරෝනා බෙහෙතේ අතුරු ප්‍රතිඵල නිසා බොහෝ දෙනා මේ වෙනකොටත් විවිධ අතුරු ආබාධ වලට ලක් වෙමින් පවතිනවා. දැවැන්ත ලෙස විවිධ වසංගත වර්ග වෛරස් වර්ග අතුරු ආබාධ ලෙස වැඩි වෙනවා. ඒක මේ අනාවැකියක් කෙසේ වෙතත් සාමාන්‍ය සමාජයේ වුණත් අපිට ඇහැට දකින්නට ලැබෙන දේ. ඉතින් අපිට පේනවා නම් ඉස්සරහා එතරම්ම සුබ නැහැ කියලා. වෛද්‍යවරු රටේ නැති වෙනවා කියලා. ඒ වගේම තමයි උසු ප්‍රශ්න එනවා කියලා. එහෙනම් අපි දකිනවා නම් විකල්පය මේ හෙළවෙදකම නැවත නගා සිට වීම සහ හෙළවෙදකමට තිබුණු තැන නැවත රැස් අපි ඉදිරියට අරන් එන එක කියලා. අපි මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕනේ. ඉතින් ඒකට කරන්න ඕන දේ හිත හිත ඉන්නේ ගොඩක් අය හිතනකොට මම කරනවා ඒක තමයි මගේ තියෙන එකම විශේෂත්වය. මේ වෙද අරණ කියන vedaran.com කියන වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒකට හේතුව ගොඩක් බෙහෙත් වර්ග නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඔසු වර්ග නැහැ. ඔබ දන්නවා මේ වෙනකටත් ඔසු උයන් 100ක ව්‍යාපෘතියක් යනවා. ඒ අතරේදී ගොඩක් අයට ඔසු පැල හොයාගන්න බැරි වෙනකොට සහ මේ ඔසු පැලවල තියෙන ගුණ සොයාගන්න අවශ්‍යතාවයට මම ලංකාවේ සියලුම හෙළ වෙදදුරන් ඒ වගේම හෙළ ඔසු වර්ග අත් බෙහෙත් වර්ග ඒ වගේම මිලට ගන්න තියෙන ඔසු නිෂ්පාදන ඊට අමතරව වෛද්‍ය මේ හෙළ වෙදකම සම්බන්ධ ලිපි මේ සියල්ල හෙළ වෙදකමට සම්බන්ධ සියල්ල එකම තැනකින් ගන්න වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒක දැන් මාසයක් විතර වෙනවා නිර්මාණය කළා. හරි අවස්ථාව වෙනකන් ඒක හිමින් හිමින් නිර්මාණය කළා. ඉතින් තාක්ෂණ ලෝකයේ අපේ පෙරදිග ජ්‍යොතිෂ යంత్ర මන්ත්‍ර ගුප්ත විද්‍යා ඇතුළු පෙරදිග දැනුම් පද්ධතිය අදැන්න පවතින අන්තර්ජාල ඇතුළු සාමාන්‍ය තාක්ෂණය ඒ වගේම කැමරා කරන වීඩියෝ කරන තුළු මේ සියලුම ශාස්ත්‍රවල මම බොහෝ දුරට ගමන් කරන කෙනෙක්. ඒක බොහෝ කාලයක් කුඩා කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන නිසා මට මේ සමාජයට දක්වන්න පුළුවන් මෙහෙවර සාපේක්ෂව වැඩි. ඒ නිසා අනිත් අය හිතනකොට මම ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඔසු පැල ව්‍යාපෘතියට සමගාමීව මම ඊට කලින් මේ වෙබ් අඩවිය නිර්මාණය කළා. මේ වෙබ් අඩවියට ඇතුළත් කරන ඉදිරියේදී අපි නිර්මාණය කරන සියලුම ඔසු උයන් ගැනත් ඒ ඔසු උයන් වල සම්බන්ධ කරගන්න පුළුවන් අයවත් ඒකින් ලබා දෙන්න පුළුවන් බ්‍රහෙත් ප්‍රමාණයන් ගැනත්. ඉතින් ව්‍යාන්ත්‍රණයක් අපේ රටට නැති වුණේ සිස්ටම් එකක්. මේ හදන්නේ සිස්ටම් මේකට වැඩ කරන රටක් කොහොමද හදන්නේ කියන දේ පෙන්වන්න අපි දකින්න අනාගතයේ නායකයෙක් වෙනවා කියලා. ඒ නායකයා සමහරට එනකොට නායකයාට කරන්න වැඩක් නැති වෙයි. අපි මේ විදිහට අපේ සිස්ටම් එක චේන්ජ් කළොත් අපි තුලින්ම කවුරුත් කරනකම් ගින්න නැතුව මේ විදිහට කළොත් මම මේ ඔබට දෙන්නේ ආදර්ශයක්. ඒ කියන්නේ දෙයක් හිතනකොට තව කෙනෙක් හිතලා කරනකම් ඉන්නේ නැතුව අපිම කරනවා. මට පුළුවන් නම් මේ දේ කරන්න මම කරනවා. මම වගේ 10ක් අඩුගානේ 100 දෙනෙක් නිර්මාණය වෙනවා නම් මේ වගේ මේ රටවල් හදන්න වෙන කවුරුත් එන්න ඕනේ නැහැ. ඒ නිසා මේ කරලා පෙන්නන්නේ ඔබට හැදෙන්න. ඒ නිසා මේක තුල සියලුම උසුපැල තියෙන ඉදිරියේදී මේ උසුපැල ළඟින් දානවා. අපි තුන් මේ අරූද කියලා අරූද දෙන්න පුළුවන්. ඔබ ළඟ අරූද පැල තියෙනවා නම් අරූද කොළ දිනනවා නම් ඔබගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක දාන්න පුළුවන්. සමහරවිට ඔබ මිල ගණන් යටතේ කිලෝ එකක් මෙච්චරයි. සාමාන්‍ය ගාණක් දාන්න. එතකොට අවශ්‍ය කෙනා සාමාන්‍ය මුදලක් දීලා මේ අරූද කොළ ගෙන්න ගනි. ඒ වගේම ඔබට එතකොට අමතර ආදායමක් ලැබෙනවා. මිනිස්සුන්ට ඔසු ලැබෙනවා. මිනිස්සුන්ට සල්ලි දුන්නත් සමහර දුර්ලභ ඔසු වර්ග හොයාගන්නට නැහැ. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය දේ මේ යාන්ත්‍රණය සමයි මම සකස් කළේ. ඒ වගේම මේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා අත් බෙහෙත් වර්ග ඒ වගේම වෙද මැදුරු ලංකා පුරා තියෙන ආධ්‍යාත්මික ශක්තියෙන් වෙදකම් කරන අය පාරම්පරික වෙදකම් කරන අය ආයුර්වේද වෙදකම් කරන අය කියන මේ සියලු දෙනාව මේකට ඇතුළත් කිරීමක් කරනවා. මේ දැන් දෙකයි දාලා තියෙන්නේ. මම දැන්ට කිහිපයක් විතරයි දාලා තියෙන්නේ. මොකද මම සිස්ටම් එක හැදුවා. එතනින් එහාට මේකට දායකත්වය දක්වන්න ඔයගොල්ලෝ ඕනේ. මොකද ඔයගොල්ලොත් මේ පින්කමට දායක වෙන්න ඕනේ. කොහොමද ඔයගොල්ලන්ට මේ පින්කමට දායක වෙන්න පුළුවන් කියන දේත් මම කියන්නම්. ඔබට මේ වගේ ඔසු පැලයක ඔසු ගුණ ගැන දන්නවනම් ඒක මට එවන්න පුළුවන් නම් මේ වීඩියෝ එකේ යට පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙන වෙනම ෆෝම් දාලා තියෙනවා. ඔසු පැලවලට විස්තර එවන්න. ඒ වගේම අත් බෙහෙත් එවන්න. වෙද මැදුරු එවන්න කියලා කොටස් තුනක් ඔබට තියෙනවා. ඔබ ඔසු පැල ගැන විස්තර දන්න කෙනෙක් නම් ඔබට හැකියාව තියෙන නම් මේකෙන් සමාජයේ දැනුවත් කරන්න. ඒ ඔසු පැල කියන ෆෝම් එකට ගිහලා ඔසු පැලේ නම සහ ගුණ ඒකට ඇතුළත් කරලා සෙන්ඩ් කරන්න. එතකොට මම ඒක මේ වෙබ් අඩවියට ඇතුළත් කරනවා. අත් බෙහෙතක් දන්නවා නම් ඒ අත් බෙහෙත ඇතුළත් කරන්න නම
අත්බෙහෙට සහ ඒ විස්තර දාලා ඔබේ කන්ටැක්ට් නම්බර් එක දාන්න. මොකද ගැටලුවක් තිබුණොත් ඔබෙන් මං කෝල් එකක් දීලා අහනවා. හැමෝම අනිවාර්යෙන් හරි නම්බර් දාන්න. මිනිස්සු මුලා කරන දේවල් දාන්න එපා. වෙදමදුරු සම්බන්ධවත් එහෙමයි. වෙදමදුරු කියන ෆෝම් එකට ගියාම ඔබ වෙද මහත්මයෙක් නම් ඒක ඔබ ෆිල් කරන්න. එහෙම නැත්නම් ඔබ දන්න අයට ඒක යවන්න යවලා මේ වෙදමදුරු ලංකාව පුරාම තියෙන වෙදමදුරු මේ වෙතට එවන්නේ. එතකොට ඔබට පිළිකා රෝගයක් වේවා ඔබේ පැත්තේ ඔබ අපි හිතමු මැදවච්චී කියලා මැදවච්චියේ පිළිකා රෝගයට බෙහෙත් ගන්න තියෙන්නේ කවුද කියන එක මේ වෙදමැදුරු වලට ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන් විදිහට අපි ඉස්සරහට ලොකේෂන් එකක් දාලා හදනවා. එතකොට වෙද මහත්තුරු අපිට 1000ක් 2000ක් එකතු කරගන්න පුළුවන් වුණා ලංකා පුරාම ඕනම කෙනෙක්ට නොමිලේම මේ වෙදාරණ කියන එකට ගිහිල්ලා මේ වෙද මහතුන් හම්බ වෙන්න පුළුවන් ඔවුන්ගේ ස්ථාන දැනගන්න පුළුවන් ඔවුන්ගේ සේවය දැනගන්න පුළුවන්. එතකොට මේ වෙද මහත්වරුන්ගෙන් බෙහෙත් අරගන්නකොට ඔබට තියෙන ඖෂධ සඳහා යම් කිසි හොයා ගැනීමට අපහසු ඖෂධ තියෙනවා නම් ඒ වෙනකොට මේ ඔසුපැල කියන තැන යටතේ ඒ ඔසුපැල ගන්න පුළුවන් තැන් ගැනක් තියෙන. ඒ වගේම විවිධ වටිනාකමක් තියෙන ඔසු නිෂ්පාදන මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔබ ඔසු නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඔබට මේක වෙළඳ තෝතැන්නක් බවට පත් වෙයි. ඒකින් මම කිසිම මුදලක් අය කරන්නේ නැහැ ඒ අයගෙන්. ඔබට මෙහි මේක මිනිස්සු දැනුවත් කළා හරි දේවල් විතරයි දාන්න දෙන හොඳ නිෂ්පාදන විකුණා ගැනීම අවස්ථාව තියෙනවා. මිනිස්සුන්ට හොඳ ඔසු නිෂ්පාදන අරගෙන සෞඛ්‍ය රැක ගන්න තියෙනවා. ඉතින් වෙදකමට අවශ්‍ය ඒ ටු ඉසෙට් මේක දානවා. එතකොට නැවත සිංහල වෙදකම සම්බන්ධයෙන් එහි මෙහි වෙබ් අඩවිලි යන්න ඕනේ නැහැ. ඔක්කොම මෙතෙන්ට ගන්නවා. ඉතින් අපි අනාගතයේ දකින මිනිස්සු නම් අපි රටක් හදන්න හදන අය නම් යමක් වෙන්න කලින් ඒකට සූදානම් වීම තමයි කළ යුතු ප්‍රථම දේ වෙන්නේ. ඉතින් ඒකට සූදානමක් විදිහට මේ දේ කළා. මේ ගැන ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක දාන්න. ඔයගොල්ලෝ මේ දේ දක්වන අදහස ඔයගොල්ලෝ මේකට දක්වන දායකත්වය පුළුවන් හැමෝම ඒ මේ කමෙන්ට් එකේ තියෙන ෆෝම් එකෙන් මට උපරිම සහාය දෙන්න. මට මේක තනියෙන් කරන්න බෑ. ඔයගොල්ලෝ තමයි ශක්තිය. ඉතින් මම ගොඩක් සතුටුයි මාත් එක්ක ඉන්න අය ගැන. මොකද මේ ඔසුයන් හදන ව්‍යාපෘතියදීත් ගොඩක් දෙනා බොහොම හොඳින් කමෙන්ට් කළා මේක දැනුවත් කළා. මේක මහත් එක්ක බෙහෙත් නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාවක් දෙන්නම් කියලා පවා කියලා තියෙනවා. ඉතා හොඳයි. ඒ වගේම ගොඩක් අය වචනකින් හරි උදව් කරලා තියෙනවා. තමන්ට දෙයක් කරන්න බැරි වුණත් මුදලින් හෝ කිසිම දෙයකින් ඒ අය වචනින් පුදුම සහයෝගයක් දක්වලා තිනේ. ඒ වගේම ගොඩක් අය මුදල් දෙන්න උත්සාහ කළා. නමුත් මම මුදල් ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. මොකද මුදල් කියන දේ මත යැපෙන්නේ නැතුව අපි මේ ඔසුයන් 100 හදන්න ඕනේ අවම වියදමකින්. ඒක අපි රටට පෙන්වන්න ඕනේ. යම්කිසි රජයක් කරනකම් කවුරුත් කරනකම් ඉන්න ඕනේ මේ වගේ දෙවැන්ත දේවල් අපිට කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ නිකමට හිතන්න ඔසුයන් 100ක් හදන්න මේක රජයේ ව්‍යාපෘති වුණා නම් මිලියන 500ක්වත් ඇස්තමේන්තු ගත කරනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක් 100ක් මේ අක්කරේක ඔසු වෙනකට රජයෙන් වියදම් කරනවා අනවශ්‍ය වේලා. ඉතින් අපිට පුළුවන් නම් මේවා කළා පෙන්වන්න 100ක් හරියට ලක්ෂ 5ක් වගේ පොඩි මුදලක් වගේ වැය කරලා අපේ ශ්‍රමයත් එක්ක අපිට ආණ්ඩුවට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලෝ මොනවාද මිලියන ගණන් අරගෙන කරන්නේ මේ අපිට කරන්න පුළුවන් පුංචි දේවල් වලින් කියලා. ඉතින් මේ ලොකු යුග වෙනසක් කරන්න හදන්නේ ලොකු චින්තන විප්ලවයක්. මේ දේශපාලඥයෝ ඔබව රූකඩ වගේ නටවලා තියෙනවා. ඔබගේ චින්තනය බොහොම පටු ගල්ලා තියෙනවා. ඔවුන් දෙන දෙයක් කන يعني කටු සූප්පු ගන්න බල්ලන්ගේ තත්ත්වෙ මිනිස්සුන්ව දාලා තියෙන දේශපාලනය මේ තත්ත්වේ වෙනස් වෙන්න ඕන තැන තමයි මේ අරන් ඉන්නේ. මේ හැදෙන්නේ ඔසු වෙනක් නෙමේ මිනිස්සුන්ගේ ඔළුවත් එක්කයි මේ ඔසු වෙන හැදෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ඔසුයන් 100ම කරන්න ඔයගොල්ලෝ දායකත්වය දක්වන්න. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දේ ගැන. මේ දැම්මහම 20 දෙනෙක්ට අධික ප්‍රමාණයක් දැන්ට ඉඩම් 11ක් පමණ දෙන්න කැමති වෙලා ඉන්න අය ඉන්නවා පැල දෙන්න. ඒ වගේම සමහරු තමන්ගේ වාහන තියනවා කුවා රටවල් වල ඉන්න අය ඕනෑම උදව්වක් කරන්නම් කියලා ඒ තරම් මේ රටට කැක්කුමක් තියෙන මිනිස්සු ඉන්නවා කියන එක ගැන ඇත්තනම් මට සතුටුයි. එතකොට මම දන්නවා අපි මේ කියන වෙනස සිද්ධ වෙනවා. මොකද හැමෝටම මේ වෙනස ඕනේ. වෙනසත් එක්ක එකතු වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මුදල් ගන්න නැත්නම් එහෙම වුණොත් එම් මාත් තව ව්‍යාපෘති දාගෙන මුදල් අරගෙන මාව පෝෂණය කරගන්න කෙනෙක් විදිහට මිනිස්සු දකින්නට මම කැමති නෑ. මොකද මම මේ කිසිම මුදලක් මගේ අතර ගන්නෙත් නෑ. කවුරු හරි මුදල් දෙනවා නම් ඒ ව්‍යාපෘති කරන අයට ඒක ඉදෙන විදිහට සම්බන්ධ කරනවා. මොකද මුදල් කියන්නේ සර්පෙක් ඒකත් එක්ක ඉන්දියොත් ගැටලු ඇති වෙන. ඒ නිසා මේ ඔක්කොම මට බදා ගන්න බෑ. උදව් කරන්න අපි අපිම කරමු. අපි එක දෙයක් කළොත් එහෙම රට වෙනුවෙන් මම මේ හිතන විදියට 1000ක් හදන්න මට පුළුවන් නම් ආපෝ දේශපාලකෙක්වත් මොකෙක්වත් මේ රට හදන්න එන්න ඕනේ නැහැ. අපි හිතන දියසෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න විතරක් තියෙන්න පුළුවන්. අපි ඒක හදලා තියෙන්නේ. ඒ නිසා දියසෙන් ඇවිල්ලා ඔබව බේරා ගන්නකම්වත් නායකයව පත්වලා මේ රට හදනකම්වත් ඉන්න එපා. මේ පෙන්වන දේවල් ආදර්ශයට ගන්න. ඒ වගේම ඔබේ වටිනා අදහස් දිගටම එකතු කරන්න. ඒ මතින් තමයි මගේ මේ ශක්තිය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. මම ඔබට නැවත නැවත පින් අනුමෝදන් කරන ඔබ මේ කරන්නේ සුවහසක් ජනයාව සුවපත් කිරීමක්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්.
ඔබට දීර්ඝායු වේවා අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් දැන් දැනුමක් ඔබගේ මම මේ කවිදර වෙදමැදුරු අත්බෙහෙත් උසුබැලවල විස්තර මේ ෆෝම් වලින් පළවෙනි කමෙන්ට් එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ෆෝම් වලින් එවන්න කියන දේ මතක් කරමින් වීඩියෝ එක නවත්තන්නම් ඔබට දීර්ඝායු වේවා।